ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට අපි පුන පුනා කිව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ රට ඉතා විශාල බරපතල අර්බුදයකට ගමන් කරනවා මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ ඒ මිනිසුන්ට තියෙන සියලුම වරප්‍රසාදයන් අහිමි වෙන්නට පුළුවන් සහ දේශපාලන බලය මත විවිධාකාරයේ මිනිසු පීඩාවට පත් වෙන ආකාරයේ සමාජය ගොඩනගෙන්නට පුළුවන් කියලා. නමුත් ඒ කාරණාව මිනිසු අහුවෙත් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවිධාකාරයේ ඩීල් මත ඒ සම්මත වීම වුණා. එහි පළ විපාක අදටත් මේ මහ ජනතාව භුක්ති විඳිනවා. ඒ තත්ත්වයක් තුළ මේ පෝට් සිටි සම්බන්ධ සිදුවීමේදී නැත්නම් මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වෙන විට යම් කිසි ආකාරයේ සංශෝධනයන්ට යටත් වීමක් සිදු කරන්න හැකිය කියන ස්ථාවරය දීලා තිනවා. අපි දැක්කා ගොඩක් විපක්ෂයේ සහ අනෙකුත් දේශපාලනික මතධාරීන් ඉතා උද්දාමයට පත් වෙලා තිනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ මේ තීන්දුව තුළ. නමුත් පැහැදිලිව කියන්නට ඕන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුලත් මේ ආකාරයෙන්ම සංශෝධනයන් යටත් කළා තමයි මේ පනත එම් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අධිකරණයේ අනුමැතිය දීලා තිබුණේ. නමුත් ඒ 20 වෙනි ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ රටේ මොකක්ද සිද්ධ වුණේ කියන එක අත්දැකීමෙන්ම මේ රටේ මහජනතාව දැන් දන්නවා. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගේම ඊට වඩා බරපතල කාරණාවක් තමයි මේ පෝට් සිටි සම්බන්ධයෙන් වෙන සිදුවීමේදී වෙන්නේ. ඒ නිසා අධිකරණයට තීන්දුව දෙන්නට පුළුවන් අධිකරණ ඉදිරියට ඉදිරිපත් වෙන යම් කිසි ලියවිල්ලක් මත පමණක්. ඒ අනුව දීලා තිනවා යම් කිසි ආකාරයේ සංශෝධනයන්ට යටත්ව මේක කරගන්න පුළුවන් කියලා. නමුත් මේ රටේ සියලුම පනත්වල තියෙනවා හොරා කන්න බෑ, මංකොල්ල කන්න බෑ, ඒවා රටේ නීතියට අනුකූල වෙන්න ඕන කියලා. නමුත් ඒ පනත්වල තිබුණට මේ රටේ ඉන්න බොහෝ දේශපාලඥයන් සහ නිලධාරීන් ඒ මංකොල්ල කෑම හොරා කෑම සිද්ධ කරනවා. ඒ වගේ සිදුවීමක් තමයි මේ හරහා වෙන්නේ. මොකද පෝට් සිටි පනත කොහොම හරි සම්මත කරගනි යම් යම් සංශෝධනයන් අයින් සිද්ධ කළා සහ අයින් කරලා වගන්. නමුත් අවසානයේ සිද්ධ වෙන්නේ පිට රටක ඉන්න චීන එහෙම නැත්නම් චීන ජාතිකයන්ට ඕන විදිහට මේ රට ඉදිරියට පාලනය වෙන එක. මොකද මේක පණින රිලවුන්ට ඉනිමම් බැඳීමක් වෙන්නේ. අපි කැමති උනේ නැහැ මුස්ලිම් මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට ඔවුන් ඉල්ලන ඉල්ලීම් රටේ භෞමික අඛණ්ඩතාවයේ බිඳවට්ටලා යම් යම් ඉල්ලීම් ලබා දෙන්න. ඒකට ගොඩාක් කට්ටිය කෑ ගැහුවා සහ ඒකට විරුද්ධ වුණා. නමුත් දැන් මේ චීන ජාතිකයෝ ඇවිල්ලා අපේ රටේ භෞමික අඛණ්ඩතාවයේ එහෙම නැත්නම් ස්වාධිපත්‍යයට හානි කරන මේ වගේ පනතක් ගේනකොට අපේ රටේ දේශමාමකයන් දේශප්‍රේමී ඒ ගැන කතා කරන්නේ නැහැ. මන් දන්නේ මේ රටේ මිනිස්සු කැමති නැද්ද තමන්ගේ සහෝදර මුස්ලිම් දෙමළ සහ සිංහල ප්‍රජාව සමග සමගිව සිටින එකටද ඒකට කැමති නැහැ. නමුත් චීන ජාතිකයන්ගේ එහෙම නැත්නම් විදේශී පරජාතිකයෙක්ගෙන් පාලනය වෙන්න පරජාතිකයෙක්ට අනුව ආර්ථිකය මෙහෙවන්නට ඉඩ දෙන්න අපේ මිනිස්සු කැමතිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ කාරණාව ඉතාම බරපතල දෙයක් මහ ජනතාව ඉදිරියේ වුණා. අපි කියන්නේ මේක මේ ඉදිරියේ තියෙන කෙනා කරුද සුදුද ඒක විවිධාකාරයට නිර්වචනය කරන්නට පුළුවන් මිනිස්සුන්ට. නමුත් අපි කියන්නේ මේක පොදු අර්ථකථනයකට ගත්තොත් මේ සම්පූර්ණ මේ පනත මෙහෙම නැත්නම් මේ ගෙනාපු ලියවිල්ලම ඉතාම දේශද්‍රෝහි ජාතික ද්‍රෝහි ඒ වගේම රටට එහෙම් පිටින්ම මේ රට පාවා දීමක් වෙන්ම මේ රටේ යුද්ධයේ මත එහෙම නැත්නම් හමුදා පාලනය මත අපේ රටේ මේ හමුදාව විසින් ඉතාමත් අමාරුවෙන් ජයග්‍රහණය කරපු මේ රටේ තියෙන පාලනය සහ එහෙම නැත්නම් මේ රටේ තිබුණු ස්වාධීනතාවය විනාශ වීමට කරන ප්‍රධානම දෙයක් බවට පත් වෙනවා මේ ආකාරයේ මේ පෝට් සිටි පනත සම්මත වුණොත්. ඒ නිසා අපි කියන්නේ මේ මේ පනතම අයින් වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මහජනතාව නැගී සිටින්නට ඕන. එහෙම නැත්නම් වෙන්නේ මේ පනත හරහා ඉදිරියේදී අපේ රටේ ඇතුළේ ඉන්න ජාති සිංහල දෙමළ මුස්ලිම් කියන මහා ජාතීන්ුත් එහෙම නැත්නම් සුළු ජාතීන්ුත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී අරගල කරයි, ඔවුන්ට යම් යම් භූමීන් ඉල්ලලා ඔවුන් අරගල කරයි. අපි නැවත යන්නේ ඊශ්‍රායල් පැලස්තීනයේ මේ වෙන විට තියෙන මේ මහා යුද ගැටුමකට. අපි දකිනවා දැන් මේ වෙලාවෙලේ ගැලින් සිද්ධ වෙනවා ලෝකේ ඊශ්‍රායල් පැලස්තීන මත ගැටුම තුල. ඊට වඩා අන්ත අසරණ තත්ත්වයකට අපේ රට පත් වෙනවා. මොකද මෙතනදී වෙන්නේ අපිට රට ඇතුළේ ජාතීන් අතර විතරක් නෙවෙයි පිටස්තර පරජාතීන්ට යටත් වෙලා ඔවුන් සමග යුදවදීන එහෙම කරන්න ආර්ථිකයක්වත් එහෙම කරන්න මනුෂ්‍ය සම්පතක්වත් මේ රටේ දැනට ඉතුරු වෙලා නැහැ. මේ රට කාබාසිනිය කළා තියෙනවා. මේ රටේ දැනට ඉන්න දේශපාලඥයෝගේ පරමාවශ්‍ය විද්වත් තව ඕනනම් අවුරුදු 40ක් 30ක් ජීවත් වෙයි. ඉන් පස්සේ ජීවත් වෙනෝනේ මේ රටේ අනාගතයේ දරුවෝ. ඒ දරුවන්ට මේ රට ඉතුරු වෙන්න ඕන නිසා මේ වෙලාවේදී ජාති ආගම් පක්ෂ විපක්ෂ වලින් තොරව මේ පෝට් සිටි සම්බන්ධ අදාළ පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්නට ඕන විතරක් නෙවෙයි මේ පනත මුළු මනින්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වන්න කියලා කියන්නේ. මොකද අධිකරණයේ තීන්දුවට අපි අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් උද්දාමයටපත් වෙන්නේ නැහැ. මොකද මේක නිකන් හරියට අර
ඓසින්දාපු කේක් එකක් වගේ යට තියෙන කුස් කේක් එකක් වෙන්නට පුළුවන්. නමුත් ඓසින්දාල උඩින් තියෙනවා. බොහොම සතුටු වෙනවා කට්ටිය දැන් මේ අධිකරණ තීන්දුවට. මේක 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කරගත්තාට වඩා ඉතාම භයානක තත්ත්වයක් වෙයි. මෙහි පළ විපාක අවුරුදු 30ක යුද්ධයක් අපි භුක්ති විඳ මිනිස් විදිහට ඉදිරියේදී ඊට වඩා බරපතල ආකාරයේ යුද්ධයකට ජාත්‍යන්තර යුද්ධයකට අපිට සූදානම් වෙන්න පසුබිම සකස් වෙයි කියන කාරණාව තමයි මට කියන්න තියෙන්නේ. ඒ අනුව ජනතා නීතිඥ විදිහට අපි මේ පොල් සිටි සම්පූර්ණ ගිරසුමම අපි ප්‍රතික්ෂේප කර සිටිනවා. breaking.lk